කොහොමද යාළුවනේ අදත් ඔයාලට කියලා දෙන්න යන්නේ අන්තර්ජාලයේ මුදල් උපයන ක්‍රමයක් ගැන. ඉතින් මේ ක්‍රමයටත් වෙබ්සයිට් එකක් තියෙන්න ඕන. එහෙම නැත්නම් බ්ලොග් සයිට් එකක් තිබුණත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි කතා කරමු පුළුවන් තරම් වියදම් අඩු ක්‍රමයකට සල්ලි හොයන්නේ කොහොමද කියලා. ඉතින් කලින් වීඩියෝ එකේ කතා කරා වගේම මේ ක්‍රමයටත් අපි යොදාගන්නේ බ්ලොගර් සයිට් එකක්. ඉතින් මේ බ්ලොගර් සයිට් එකට අපි කරන්නේ පොප් අප් ඇඩ් වගේ ඇඩ් වර්ග කිහිපයක් මේ බ්ලොග් එකට ඇඩ් කරන එක. ඉතින් මේකට එන විසිටර්ස්ලා මේ ඇඩ් ක්ලික් කරාම අපිට ඒ ක්ලික් කරන ප්‍රමාණය අනුව විස්ටර්ස් ප්‍රමාණය අනුව මේ සයිට් එකෙන් අපිට ගෙවීමක් කරනවා. ඉතින් අද කතා කරන වෙබ්සයිට් එක තමයි Wylix කියන්නේ. ඉතින් ඔයාලට මේ සයිට් එකෙන් සල්ලි උපයන්න අවශ්‍ය නම් මුලින්ම ඔයාලා කරන්න තියෙන්නේ මේ සයිට් එකේ account එකක් හදන එක. ඉතින් මගේ මේ වීඩියෝ එකේ පහළ description එකේ දාලා තියෙන අවශ්‍ය කරන link එක ඔයාලා link එකට ගිහිල්ලා publish account එකක් හදන්න ඕන. ඉතින් මේ link එකෙන් ගියාම ඔයාලට මේ වගේ web page එක තමයි load වෙන්නේ. load වෙන web page එක මෙතන title කියන තැන Mr. and Mrs. ඔයාලට ගැලපෙන එකක් select කරගන්න. ඊට පස්සේ ඔයාලගේ මුල් නම අවසාන වගේ ඊමේල් ඇඩ්‍රස් එක දීලා ක්‍රියේට් account යන්න. එනි සාමාන්‍ය account එකක් හදනවා වගේමයි. ඉතින් මේ account එක හදුවට පස්සේ ඔයාලට මේ වගේ message එකක් එනවා. ඉතින් මේ ඊමේල් එකක් ඇවිල්ලා තියෙ ඔයාලගේ ඊමේල් ඇඩ්‍රස් එකට ඒ ඇවිල්ලා තියෙන message එකේ link එක click කරලා account එක activate කරගන්න තියෙන්නේ. ඒ වගේම මේ ඊමේල් එකේ ඔයාලගේ user ID එකයි login password එකයි යාලම හදලා දීලා තියෙනවා. ඔයාලට අවශ්‍ය නම් පස්සේ password එක change කරගන්න පුළුවන්. सामान्य लबा दीला दिन पासवर्ड के साइन होंदाई इतिंग ये पासवर्ड का हरा वाट लॉगिन ने बोला अकाउंट एकटा इति लॉगिन एकटा कियारा पस्से वाट में पब्लिश अकाउंट एकदा सिलेक्ट करगान देने ඊට පස්සේ ईमेल එකයි पासवर्ड එකයි දීලා වට ලොගින් වෙන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි සයිට් එකේ ලොගින් වුණාම පෙන්නන්නේ. ඉතින් ඔයාලට පේනවා මම මේ වෙනකොට හොයලා තියෙන සල්ලි මේ විදිහට පෙන්නනවා. ඉතින් අපි මේ සර්විස් එක බ්ලොග් එකකට ඇඩ් කරන නිසා අපිට මේ සයිට් එකෙන් ලබා දෙන ටූල් වලින් සීමිත ප්‍රමාණයක් පමණයි අපිට යොදා ගන්න වෙන්නේ. ඉතින් මේ ඔයාලට පේන ඇඩ් එකක් කියන ඔප්ෂන් එක යොදාගෙන තමයි අපිට මේ ඇඩ්වර්ටයිස්මන්ට් දාන්න වෙන්නේ. අපි බලමු කොහොමද දාන්නේ කියලා. ඉතින් මේ විදිහට ගියාම ඇඩ් එකක් ජෙනරේටර් එක ලෝඩ් වෙනවා. ඉතින් ඔයාලට එක එක ආකාරයේ ඇඩ් එකක් මේ වෙලාවේ පේන්න තියෙනවා. දැන් ඔයාලට පෙන්නන කොහොමද මේ ඇඩ් එක ඔප්ෂන් එක බ්ලොග් එකකට ඇඩ් කරන්න කියලා. මුලින්ම ඔයාලගේ ඇඩ් බ්ලොගර් තියෙනවා නම් ඩිසේබල් කරගන්න. ඉතින් ඔයාලට පේනවා බ්ලොග් එක ලෝඩ් කරාට ඇඩ් එකක් view වෙන්නේ නැහැ. ඉතින් දැන් බලමු ඇඩ් එක ඇඩ් කරන විදිය. මේ විදිහට ඔයාලගේ ඩෑෂ්බෝඩ් එකට යන්න. ගිහම ඔයාලට තියෙනවා ලේඅවුට් එක. ඉතින් ඔයාලා යොදා ගන්න තීම් එක අනුව මේ ලේඅවුට් එක පොඩි වෙනසක් සිද්ධ වෙනවා. ඉතින් ලොකු වෙනසක් නැහැ. ඔයාලට මේක ලේසියෙන් අඳුන ගන්න පුළුවන්. මේ විදිහට පහළට යන්න. ඉතින් ඔයාලට මේ සයිඩ් බාර් කියලා තියෙන මේ ගැජට් හරහා තමයි මේ ඇඩ් ටැග් එක ඇඩ් කරන්න තියෙන්නේ. අපි බලමු කොයි විදිහට ඇඩ් කරන්න කියලා. මෙතන ගියාට පස්සේ ඔයාලට එන වෙබ්සයිට් එකේ ටයිප් එක. ඉතින් මෙතනදී ටයිප් දෙකක් තියෙනවා. මේන් ස්ට්‍රීම් කියන එක යොදාගත්තොත් ඔයාලට ඕනම වයසක කෙනෙක්ට බලන්න පුළුවන් ඇඩ් තමයි මේකෙන් අපිට ලබා දෙන්නේ. හැබැයි ඔයාලා යොදා ගන්න බ්ලොගර් එක අසභ්‍ය දර්ශන එක දින බ්ලොග් එකක් නම් ඔයාලට මේ යට ඔප්ෂන් එක දාන්න පුළුවන්. මොකද මේ ඇඩ් වලින් ගොඩක් දුරට වැඩිහිටියන්ට පමණක් බැලිය යුතු දර්ශන සහිත ඇඩ් මේකේ දකින්න පුළුවන්. ඉතින් මම සාමාන්‍යයෙන් ඔයාලට ඕනම කෙනෙක්ට බලන්න පුළුවන් විදිහේ ඇඩ් එක යූස් කරන විදිහ පෙන්නන්න. ඉතින් මේ විදිහට සිලෙක්ට් කරාට පස්සේ ප්ලේස්මන්ට් නේම් එක සාමාන්‍ය ජෙනරල් විදිහට තියන්න. මේවත් සාමාන්‍ය විදිහට තියන්න. ඉතින් බැනර් එකේ අය කියන්නේ එහෙම නැත්නම් ඇඩ් එකේ සයිස් එක පෙන්නනවා. මෙතනින් කැමතියා සිලෙක්ට් කරන්න පුළුවන්. මේදී හොඳට මතක තියාගන්න ගොඩක් දුර මේ පොඩි එකක් සිලෙක්ට් කරගන්න. මොකද මේ ඇඩ් එකක් ලෝඩ් වෙන්න සෑහෙන ඩේටා ප්‍රමාණයක් යූස් වෙනවා. අපිට අවශ්‍ය වෙන්නේ ඉක්මනට ඇඩ් එක view වෙන වගේම එන විස්තර අතින් ඒක ක්ලික් වෙන්නයි අවශ්‍ය. ඒ නිසා අපිට ඇඩ් එක ඉක්මනට ලෝඩ් වෙලා තියෙන්න ඕන ක්ලික් වෙන්න නම්. ඒ නිසා රෙසලූෂන් එකෙන් අඩු ඇඩ් කෝඩ් එකක් ජෙනරේට් කරගන්න අවශ්‍යයි. ඉතින් මේ විදිහට තියන්න ඕන. ඉතින් මේ යටම ඔප්ෂන් එකක් තියෙන එක මොබයිල් only කියලා තියෙනවා. ඉතින් ඒක මොබයිල් විසිටර්ස් ලට විතරයි අදාළ වෙන. ඉතින් අපි මේ වගේ සාමාන්‍ය සිලෙක්ට් කරගත්තාට පස්සේ ඕන විසිටර් කෙනෙක්ට අදාළ වෙනවා මේ ඇඩ් ටැග් එක. ඉතින් මේ විදිහට සෙටින් ටික අපි සිලෙක්ට් කරගත්තාට පස්සේ ඔයාලට දෙන්නේ get ad tag ලබා දෙන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට කෝඩ් එකක් තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට කෝඩ් එක copy කරගන්න තියෙන්නේ. කැමති ආකාරයකට copy කරගන්න. ඊට පස්සේ අපි යම් blog එකේ dashboard එකේ layout එකට ad gadget යනවා. මෙතන ඔයාලට දීලා තියෙනවා HTML JavaScript කියලා. ඉතින් මෙතන plus button එක click කරන්න. ඉතින් ඔයාලට තියෙන්නේ මෙතන title එකක් දෙන්න අවශ්‍ය නැහැ. content කියන තැනට paste කරන්න ඉස්සලා copy කරගත්ත code එක. මේව save කරන්න තියෙන්නේ. save කරලා මෙතන save arrangement දෙන්න. ඊට පස්සේ දැන් මේ ad tag එක apply වෙලා තියෙන. අපි බලමු කොයි විදිහටද මේක view වෙන්නේ කියලා. එහෙනම් අපි මේ site එක reload කරන්න අවශ්‍යයි. ඉතින් ඔයාලට පේනවා මේ විදිහට ඇඩ් එක view වෙනවා. ඉතින් මේව ක්ලික් කරපුවා නම් ඇඩ් එක මේ විදිහට බලන්න පුළුවන්. ඉතින් අපි ඇඩ් කරේ බැනර් ටැග් එක. ඉතින් අපි බලමු ඊළඟ ටැග් මොනවද තියෙන්නේ කියලා. in app banner කියලා තියෙනවා. ඉතින් මේක නම් අපිට මේ app developing කරන කෙනෙක්ට තමයි මේක පාවිච්චි කරන්න තියෙන්නේ. ඒක අපිට භාවිතා කරන්න බෑ මේ වෙලාවේ. redirect ad tag කියලා ගත්තේ නැති මේකත් අපිට භාවිතා කරන්න බෑ. මොකද හේතුව බැරි නැහැ. මේක දැම්මට පස්සේ වෙන්නේ අපි සයිට් එක ලෝඩ් වෙච්ච ගමන්ම ඔටෝමැටිකලිම මෙයාලගේ ad එකට අදාළ වෙන සයිට් එකට redirect වෙනවා. ඒ කියන්නේ ඒ සයිට් එක තමයි ලෝඩ් වෙන්නේ. ඉතින් අපේ සයිට් එක ඇතුලේ කිසි දෙයක් බලන්න වෙන්නේ නැහැ. විසිට කෙනෙක්ට කිලින්ම ad එක ගන්න. ඒ මොනොත් විසිට කවදාවත් අපේ සයිට් එකට එන්නේ නැහැ. ඒ නිසා අපි ඒක use කරන්නේ නැහැ. ඊට පස්සේ මීළඟට තියෙන්නේ slider and anchor ad කියලා තියෙන option එක. ඉතින් කලින් වගේම තමයි මෙතන වෙබ්සයිට් ටයිප් එක සිලෙක්ට් කරා ඇඩ් පොසිෂන් එක කියලා තියෙනවා. ඉතින් මෙතන ඔයාලට අවශ්‍ය නම් රයිට් ලෙෆ්ට් කියලා දෙන්නත් පුළුවන්. ඉතින් මේ රෑන්ඩම් කියලා තියෙනවා. මොකද ඩිවයිස් එක අනුව ලෝඩ් වෙන විදියට කොයි පැත්තට හරි ඇඩ් එක ලෝඩ් වෙනවා නම් අපිට වැඩිපුර සල්ලි ප්‍රමාණයක් උපයා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට තියෙන ඩිස්ප්ලේ ඔන් කියලා තියෙනවා. ඉතින් මෙතන තියෙනවා නම් ඩෙස්ක්ටොප් සහ ටැබ්ලට් වලට විතරක් දෙන්න පුළුවන්, මොබයිල් විතරක් දෙන්න පුළුවන්. ඉතින් අපි මෙතන ඕල් ඩිවයිස් කියලා දෙනවා. මොකද අපිට වැඩිම විසිටර්ස් ප්‍රමාණයක් මේ ඇඩ් එකට ගෙන්න ගන්න අවශ්‍ය නිසා. ඉතින් මෙතන තියෙනවා ඔප්ෂනල් සෙටින් කියලා තියෙනවා. ඉතින් මේවා මේ විදිහට සාමාන්‍ය ආකාරයට තියන්න. කලින් වගේමයි get ad tag කියන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට කලින් වගේම කෝඩ් එක මෙහෙම දැක ගන්න පුළුවන්. ඉතින් අපි මේ කෝඩ් එක copy කරගෙන ආපහු යනවා layout එකට. ඉතින් layout කලින් ගියා වගේම HTML එක තමයි use කරන්නේ. අර විදිහම content එකට paste කරා save කරන්න තියෙන්නේ. save arrangement ගියා. අපෝ අපි reload කරලා බලමු කොයි විදිහටද දැන් මේ option එක පෙන්වන්නේ කියලා. ඉතින් ඔන්න side එකේ add එක නම් පෙන්නනවා. මෙන්න ඔයාලා පේනවා යටින් slider එකක් විදිහට add එක එනවා. ඉතින් ඔයාලට කලින් වගේම තමයි මේක click කරොත් තමයි අපිට count එකක් ලැබෙන්නේ. ඉතින් අපි දැන් දන්නවා ඔන්න add වර්ග දෙකක් අපි මේකට use කරලා තියෙනවා. බලමු අපි තව මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඊළඟට තියෙන ඇඩ් ටැග් එක තමයි අපිට ගොඩම වැදගත් වෙන්නේ. මොකද કોઈ විසිට කෙනෙක් ආවත් අඳුරන යාළුවෙක් ආවත් මේ ඇඩ් එකක් කියලාවත් ක්ලික් කරගන්න බෑ. ඒ නිසා තමයි මේ ඔප්ෂන් එක අපිට ගොඩක් වැදගත් වෙන්නේ. ඉතින් මේකට සයිට් එකට ලෝඩ් වෙච්චාම ඔටෝමැටිකලිම pop up ad විදියට ඇවිල්ලා ඇඩ් එක ඔටෝමැටිකලිම ක්ලික් වෙනවා. ඉතින් මේක තමයි අපිට ගොඩක් වාසිදායකම ටැග් එක. ඉතින් මේ විදියට ගියා කලින් විදියමයි main stream යනවා. pop up කියලා තියෙනවා. ඉතින් මේකේ page එකට ඉස්සරහින් තමයි එන්නේ. ඉතින් pop up under ගිවහම අපේ main page එකට යටින් එනවා. ඉතින් tab up tab under ඒ විදිහට ඉතින් ගොඩක් option දෙනවා. මෙතන pop up කියන එක select කරලා අනිත් දේවල් වෙනස් කරන්න අවශ්‍ය නැහැ. කලින් වගේම code එක ගන්න තියෙන්නේ. code එක copy කරගන්න තියෙන්නේ. කලින් වගේම HTML එක use කරනවා. මේ විදිහට කෝඩ් එක paste කරගන්න. දැන් අපි බලමු reload කරපුවම මොන වගේද මේ pop up ad එක ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඉතින් site එක load වෙලා තියෙනවා. කලින් දාපු ad එකත් load වුණා. ඉතින් අපි බලමු click එකක් දීලා. ඔයාලට පේනවා මෙන්න pop up එකක් එනවා. ඉතින් මේක අපි අර කලින් කිව්වා වගේ කියලාවත් කරගන්න බැරි දෙයක් තමයි දැන් මේ අපි මේ කරගන්නේ. ඉතින් මෙහෙම පළවෙනි පාරට තමයි ඇඩ් එක ලෝඩ් වෙන්නේ. හැබැයි එයා තව page එකකට ගියොත් ඊළඟ වතාවෙදිත් එන පළවෙනි ක්ලික් එකට ඇඩ් එක ලෝඩ් වෙන්න ඕනේ. හැබැයි මෙහෙම කාරණයක් තියෙනවා. ඉතින් දැන් මේකේ ඇඩ් එක ලෝඩ් වුන්නේ නැහැ. මේකට හේතුව තමයි අපි යොදාගෙන තියෙන theme එක. ඉතින් මේ theme එක අනුව ගොඩක් දේවල් වෙනස් වෙනවා. ඉතින් මේ තීම් එකක් යොදාගද්දිත් ඔයාලා ගොඩක් පරිස්සම් වෙන්න ඕන. කොයි විදියටද මේ හැම දෙයකටම ගැලපෙන විදියට තීම් එකක් ගන්න කියලා. ඉතින් ඔයාලට පේනවා හෝම් page එකට මේ විදියට pop up ad එක load වුණා. ඉතින් මෙහිදී ඔයාලා කරන්න අවශ්‍ය තව කාරණා කිහිපයක් තියෙනවා. ඒ තමයි ඔයාලට පේනවා මේ ඇඩ් කරන්න තියෙන ස්ලයිඩර් දෙකට විතරයි දැන් මේ මගේ ටීම් එකේ තියෙන්නේ. තව ඔයාලට තියෙනවා footer කියලා එකක්. footer එකට අනිවාර්යයෙන්ම pop up ad එක දාන්න. ඕනම page එකක් load වෙන වාරයක් ගානේ pop up ad එක ක්‍රියාත්මක වෙනවා. මේ ටීම් එක blogger විසින් ලබා දෙන free ටීම් එකක්. ඉතින් මේකේ පුට ඇඩ් එකක් දීලා නැහැ. ඉතින් ඒ නිසා මේ ඇඩ් ඔප්ෂන් එක ඔයාලට පෙන්වන්න බෑ. පෙන්වන්න විදිහක් නැහැ. ඉතින් ඔයාලට පුළුවන් මේ හැම තැනකම ගැජට් එකකට හැම ඔප්ෂන් එකකින්ම එක ගානේ ඇඩ් ටැග් යොදා ගන්න. ඉතින් අපි බලමු ඊළඟ එක ඩිරෙක්ට් ලින්ක් කියලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් කලින් වගේම මෙහෙම කෝඩ් එක අරගත්තා. මේක ඩිරෙක්ට් ලින්ක් එකක් අරගෙන අපි කලින් කතා කරපු වීඩියෝ එකේ වගේම මේ අදාළ වෙන පෝස්ට් එක මේ ඩවුන්ලෝඩ් බටන් එකටම මේ ලින්ක් එක කොපි කරන්න පුළුවන්. එහෙම කොපි කරපු ගාම කවුරුත් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න ගියපු ගාම ලෝඩ් වෙන අර ඇඩ් එක. ඉතින් ඒකනොත් අපි සල්ලි හොයන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි බ්ලොග් එකට අපි ඇඩ් කරන්නේ. ඉතින් මෙහෙම ඇඩ් කරගත්තාට පස්සේ මේ ඔප්ෂන් ටික විතරයි ඇත්තම කියනවා නම් බ්ලොග් එකට පාවිච්චි කරන්න පුළුවන්. තව ඔප්ෂන් ගොඩක් තියෙනවා. push notification ඔප්ෂන් එකේම තියෙනවා. දැන් මේවා යූස් කරනවා WordPress එහෙම නැත්නම් domain ගෙවලා අපි site එකක් යොදා ගන්න ඕන. එහෙම web අඩවියක් තියෙන කෙනෙක් නම් මේ ඔප්ෂන් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ ඇඩ් ටික ජෙනරේට් වුණාට පස්සේ ඔයාලගේ මේ ගෙවීම් ක්‍රම කිහිපයක් තියෙනවා. මොකද ඔයාලගේ විසිටර්ස්ලා ප්‍රමාණය අනුව ගෙවීම් කරන ආකාරය වෙනස් වෙනවා. ඉතින් ඔයාලට පෙන්නන්නම් කොයි විදිහටද අපි විසිටර්ස්ලා ඉන්නේ කොහොම ගෙවීමක්ද කරන්න කියලා. ඉතින් ඔයාලට මේ ජෙනරේට් කරන්න තියෙන දවස් 7ක් ඇතුළත ආපු විසිටර්ස්ලා ප්‍රමාණය සහ ක්ලික් වෙච්ච ප්‍රමාණය සහ ගෙවීම් කරලා දින කොයි විදිහට කියලා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා මගේ ඉම්ප්‍රෙෂන් තියෙනවා 15000 ගණනක් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා කොයි රටවල් වලින්ද ඇවිල්ලා තියෙන්නේ. එතකොට ක්ලික් වෙලා තියෙන කේද 27යි. ඉතින් මේ පොඩි ප්‍රමාණයට තමයි මේ වගේ මුදලක් ලබා දෙන්නේ. කිසිම ඇඩ්සර්විස් එක මේ වගේ ගෙවීමක් කරන්නේ අපි කලින් කතා කරපු වීඩියෝ එකට වඩා සාර්ථක ක්‍රමයක් තමයි මේක. ඉතින් මේක වෙනස් ඔප්ෂන් එකක් නිසා ඒ දෙක අතර සමාන කරන්න බෑ. හැබැයි අපිට ලැබෙන මුදලේ වෙනස්කම ගැන කතා ගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ සයිට් එක මෙම නිකන් ඇඩ් කරාටම බෑ. මොකද සයිට් එක මේදී වෙරිෆයි වෙන්න අවශ්‍යයි. මේකත් ස්ටෙප් දෙකක් තියෙනවා. ලොකුට ඒ ගැන හිතන්න එපා. මේ ඇඩ් එකක් දාපු ගමන් ඔයාලට කොහොමවත් මුදල් ලැබෙනවා. ඒ වුණත් ඔයාලට ලැබෙන ප්‍රමාණය වෙනසක් තියෙනවා. ඔයාලගේ ගොඩක් විසිටර්ස්ලා ඉන්නවා නම් ඔයාලගේ සයිට් එක ඒකාකාරීව කාලයක් එක්ක හොඳ විසිටර්ස්ලා ප්‍රමාණයක් ඉන්නවා නම් අඩුම ගානේ 7000 10000 අතර ගාණක් දවස් 7ක් ඇතුළත ඉන්නවා නම් විසිටර්ස්ලා ඔයාලගේ සයිට් එක අනිවාර්යයෙන්ම වෙරිෆයි වෙනවා. වෙරිෆයි වෙලත් ඊටත් වඩා ලොකු ට්‍රැෆික් එකක් ඔයාලගේ සයිට් එකෙන් ලැබෙනවා නම් මේ ඇඩ් වලට ඔයාලගේ සයිට් එක ප්‍රීමියම් තත්ත්වයේ දක්වා ඔයාලගේ ග්‍රේඩ් එක ඉහළ යනවා. ඒ කියන්නේ ඔයාලට ලැබෙන මුදල් ප්‍රමාණයත් වැඩි වෙනවා. ඉතින් ඔයාලට මම පෙන්නනවා දැනට මම ඇඩ් කරලා තියෙන වෙබ්සයිට්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් පළවෙනි වෙබ්සයිට් එක ප්‍රීමියම් සයිට් එකක් විදිහට වෙරිෆයි වෙලා තියෙනවා. මුලින්ම සයිට් එක එන්නේ ඇක්ටිව් විදිහට. මගේ ඔයාලට දැක ගන්න පුළුවන් මේ ළඟදී ඇඩ් කරපු වෙබ්සයිට් එකේ තියෙන්නේ දවස් 7ක් අතර ට්‍රැෆික් තියෙන 2000 ගාණක්. ඉතින් මදි අඩු ගානේ 10000 ගාණක්වත් තියෙනවා නම් තමයි වෙරිෆයි වෙන්නේ. මෙතන ඔයාලට එහෙම ආවට පස්සේ බලන්න පුළුවන් වෙරිෆයි කියලා. ඊට පස්සේ වෙරිෆයි වෙලත් ඊට වඩා ලොකු ට්‍රැෆික් එකක් ඔයාලගේ සයිට් එකට ලැබෙනවා නම් ප්‍රීමියම් තත්ත්වයට ඉහළ යනවා. ඉතින් මේක අනිවාර්යෙන් එක දිගට තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අඩු වෙච්ච ගාම ආපහු ඔයාලගේ account එක වෙරිෆයි වලට වැටිලා එහෙම නැත්නම් ආයෙ ඇක්ටිව් වලටම එනවා. ඉතින් මගේ සයිට් එක මේ දවස්වල කොරෝනා ප්‍රශ්නේ නිසා විසිටර්ස්ලා අඩුයි. එහෙම නැත්නම් සාමාන්‍ය දවස් 7ක් ඇතුළත මගේ 60000 80000 අතර විසිටර්ස්ලා ප්‍රමාණයක් එනවා. ඒ නිසා තමයි මගේ ප්‍රීමියම් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට එක සයිට් එකකට වඩා සයිට් ගණනාවකට ඇඩ් කරලා සුළු වශයෙන් හරි කමන්නේ හැම සයිට් එකකම ලැබෙන විසිටර්ස්ලාකින් ලොකු ගාණක් හම්බ කරගන්න. ඉතින් දැන් අපි මේ ඇඩ් එක ඇඩ් කරන විදිහක් දන්නවා. කොයි විදිහට ඔයාලගේ report එකක් බලන්නේ කොහොමද කියලා දන්නවා. ඉතින් ඊළඟට අපිට තියෙන සල්ලි කොහොමද cash out කරන්නේ? මෙයාලා සල්ලි හරියට ගෙවනවද කියන ගැන අපිට දැනගන්න අවශ්‍යයි. ඉතින් අපි යන්න ඕන payment කියන එකට. ඉතින් මම දීලා තියෙන ඔප්ෂන් එක තමයි ශ්‍රී ලංකාවේ කෙනෙක් නම් easy cash ගන්න පුළුවන්. අඩුම වගේ තියෙන $10 daily payment මම ඇක්ටිව් කරලා තියෙනවා. $10කට වඩා සල්ලි එකතු වෙච්ච ගාම ඔටෝමැටිකලිම මෙයාලා pay out එක කරනවා. හැබැයි ඊට කලින් ඔයාලගේ payment option එක ඔයාලා ලෑස්ති කරලා තියන්න ඕන. ඉතින් ඔයාලගේ account වලට යන්න තියෙන්නේ. account වලට ගිහලා පහලටම ගියපම් payment information තියෙනවා. ඉතින් එතෙන් ගියාට පස්සේ ඔයාලට මෙතනින් select කරන්න පුළුවන් PayPal පුළුවන්. ඔයාලා දන්නවා PayPal වල ප්‍රශ්නේ මොකක්ද කියලා. ඉතින් අපි PayPal අපි අයින් කරනවා. bank wire කියලා තියෙනවා. අනිවාර්යයෙන්ම wire transfer එකක් කියන්නේ කෙලිම සල්ලි bank account එකට දානවා. bitcoin ගැනත් ඔයාලා දන්නවා bitcoin උත් ගන්නවා. ඉතින් මේ bitcoin වල දාන්න ගියොත් එවම අතරමැදි site වලට සල්ලි කැපිලා කැපිලා අපිට ඉතුරු වෙන්නේ පොඩි ප්‍රමාණයක්. पैन सैट ගැන දන්නවා කලින් වීඩියෝ දෙකේම අපි කතා කරා. ඉතින් අනිවාර්යෙන් සල්ලි ගන්න පුළුවන්. ඔයාලට ගන්න පුළුවන් කෙලින්ම ඩිරෙක්ට්ම ක්‍රමේ තමයි මෙතන වාසියක් විදියට තියෙන ඊසි කැෂ් එක. ඉතින් ඔයාලා දන්නවා ඊසි කැෂ් ඔප්ෂන් එක කොච්චර ලේසිද කියලා. ඉතින් මම සිලෙක්ට් කරලා තියෙන ඊසි කැෂ්. ඉතින් මම ඩේලි පේමන්ට් ඇක්ටිව් කරලා දෙනවා නැත්නම් වීක්ලි ඇඩ් කරන්න පුළුවන්. ඒ ආකාරයට කරන්න පුළුවන්. ඉතින් ඔයාලගේ කන්ට්‍රි කෝඩ් එකත් එක්කම ෆෝන් නම්බර් එක ඇඩ් කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට දාන්න පුළුවන් මිනිමම් කැෂ් අවුට් එක කීයද දාන්න ඕනේ. ඉතින් මම $10ම තියලා දෙනවා. හොඳට මතක තියාගන්න මෙයාලගේ කැෂ් අවුට් එකේදී මෙයාලා ෆී එකක් අය කරනවා. ඒ කියන්නේ පේමන්ට් එකක් ට්‍රාන්ස්ෆර් කරනකොට අපෙන් අය කිරීමක් කරනවා. ඉතින් $1ක් වගේ ගන්නවා. ඉතින් අනිවාර්යයෙන්ම 10ක් එකතු වුණාට බෑ. $11ක් විතර එකතු වුණාට පස්සේ තමයි මෙයාලා කැෂ් අවුට් එක කරන්නේ. ඉතින් ඔයාලට දෙන්නේ මේ ඩීටේල්ස් දුන්නාට පස්සේ save billing info ලබා දෙන්න තියෙනවා. ඉතින් මම ඔයාලට කලින් කිව්වා තවත් අපේ ඔප්ෂන් තියෙනවා කියලා. මේ ඉහත ඔප්ෂන් වලදී PayPal ඇරුණාම අනිත් ඔප්ෂන් වලදී Payoneer කරන් $50ක්වත් එකතු වෙන්න ඕන. ඉතින් ටික කාලයක් යන නිසා ඔයාලට මේ වගේ ඔප්ෂන් එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් අපි බලමු කොහොමද කැෂ් අවුට් එකක් වෙන්නේ කියලා. ඉතින් අපි පේමන්ට් වලට යන ඩේලි පේමන්ට් තියෙන්නේ. මේක ඔටෝමැටිකලි තමයි පේමන්ට් එක වෙන්නේ. කලින් කිව්වා ඔයාලා බලා ගන්න $11.55ක් තියෙනවා. එයාට තමයි කැෂ් අවුට් එක කරලා තියෙන්නේ. $1ක් ෆී එකක් විදිහට එයාලා අය කිරීමක් කරගෙන තියෙනවා. ඉතින් ඔයාලට පේනවා මම රික්වෙස්ට් එක කරලා තියෙන්නේ 3:31 පේමන්ට් එක අපිට ලබා දෙලා තියෙන 4:00. ඒ කියන්නේ දවසක් ඇතුළත අනිවාර්යයෙන්ම දීලා තියෙනවා සල්ලි ටික. ඉතින් මම ඔයාලට payment proof ටික පෙන්නන්නම්. ඉතින් මේ විදිහට daily payment එකෙන් ඔයාලට payment එකක් ලැස්ති වුණාට පස්සේ request එකක් ආව විදිහට ඔයාලට mail එකක් එනවා. ඉතින් මේක system එකෙන්ම වෙන දෙයක්. මොකද අපි request එක කරන්නේ නැහැ. daily payment එක automatically system එකෙන් වෙන්නේ. ඒ වුණාට අපිට request එකක් කරා කියලා mail එකක් එනවා. ඒ ඇවිල්ලා පොඩි වෙලාවකට පස්සේ पेमेंट के सेंड करा गया अभी मेसेज इतनी ईडी कवद दीन कोई देवा कुछ दवास की मैं पेमेंट के लभ्यना अदाल विस्तार तमाम मेल इतनी पेमेंट के सेंड पास सैट के बल पुलवा पेमेंट याटते पेंडिंग इधर तमाती इतनी वाला पेमेंट के लभना पास मैं इधर तमाम पेट के इतनी वाला पेमेंट के कोई उन्हें कवदे हुई अदाल सीएल विस्तार वाला मैं पेन पीडीएफ के अरगना पुलवा ඉතින් ඔයාලට පේනවා මේ විතර ඉන්වොයිස් එකක් එනවා. ඉතින් මගේ නම ගම ඇඩ්‍රස් එක ඒ සියල්ල අදාළව මෙයාලගේ කම්පැනි එකේ විස්තර කීයක් මෙයාලා එවලා තියනවාද ඩිස්ක්‍රිප්ෂන් එකේ අදාළ ඔක්කොම විස්තර තියෙනවා. ඉතින් සීල් එකත් එක්ක සිග්නේචර් එකත් එක්කම තමයි අපිට මේ ඉන්වොයිස් එක ලැබිලා තින්නේ. ඔයාලට පේනවා කොච්චර විශ්වාසන්ත විදිහට මේ වෙබ්සයිට් එක වැඩ කරනවද කියලා. ඉතින් ඔයාලට පේමන්ට් එක ලැබුණාට පස්සේ ඔයාලගේ ඊසි කැෂ් account එක හදලා තියෙන mobile number එකට මේ විදිහට message එකක් එනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් Google Remit එක හරහා තමයි මේ payment සියල්ල සිද්ධ වෙන්නේ. ඉතින් डायलॉग ईजी कैश वलिन लबा देना एक सेवाවක් තමයි මේක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අදාළ වටිනාකම ලැබිලා තියෙනවා. ඒ වගේම ඔයාලට ඊසි කැෂ් ඇප් එක හරහාද මේ පේමන්ට් එක ලැබිච්ච විදිය රෙෆරල් නම්බර් අදාළ සියලු විස්තර බලා ගන්න පුළුවන්. ඔයාලට ඉතින් පේනවා සල්ලි ලැබිච්ච විදිය. ඉතින් දැන් ඔයාලා දන්නවා මේ සර්විස් එක කොයි විදිහට වැඩ කරන්නේ. අපිට සල්ලි ගෙවනවද නැද්ද කියන එක ගැන ඔයාලට මම සාක්ෂි ඇතුවම ඔයාලට පෙන්නලා තියෙනවා. විශාල දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ මේ වගේ දෙයක් කරලා සල්ලි හොයන්න. ඉතින් ඔයාලට අවශ්‍ය වෙන්නේ නිවැරදි දෙයක් කරලා අමතර ආදායමක් විදිහට අන්තර්ජාලයේ කාලය වැය කරන අතරතුර මේ වගේ ආදායමක් ඔයාලට හොයාගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක සම්බන්ධව කතා කරන්න තියෙන්නේ මෙච්චරයි. ඉතින් ඔයාලට මේකෙදි තේරුම් නැති දෙයක් තියෙනවා නම් ඉතින් පහල කමෙන්ට් එකෙන් දාන්න. හැකියක්මනි මම ඔයාලට පිළිතුරක් ලබා දෙන්නම්. තවත් මේ වගේම අන්තර්ජාලයෙන් මුදල් උපයන ක්‍රමයක් ගැන ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරමු. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.